බ්‍රහස්පතිනා නුගසෙවණත් එක්ක නැවතත් එකතු වෙන්නේ අපිට තියෙන අවශ්‍යතාවයන් අතර මූලික අවශ්‍යතාවයන් අතර තවත් එක් අවශ්‍යතාවයක් තමයි ඖෂධ කියලා කියන අපිට ලෙඩ රෝගයක් ලෙඩක් දුකක් හැදුනට පස්සේ ඖෂධයක් භාවිතා කරලා අපේ ලෙඩ දුක් සමනය කරගෙන අපේ සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යන්න අපිට හැකියාවක් ලැබෙනවා. අතරම ලෝකයේ මේ වෙනකොට ලෙඩ රෝග සඳහා ඖෂධ කොයිතරම් ප්‍රමාණයක් තියෙනවාද කියන දේ අපිට මෙතකයි කියලා ගණනය කරන්න බැරි තරම්. අතරම අපිට ඕනම රෝගී තත්ත්වයක් වැළඳුනාට පස්සේ ඒකට නිර්දේශිත ඖෂධයක් ලබාගෙන අපිට ඒ රෝග තත්ත්වයන් සමනය කරගන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඇත්තටම ශ්‍රී ලංකා ඖෂධ වේදීන්ගේ සංගමය එහෙම නැත්නම් ලෝක ඖෂධ වේදීන්ගේ දිනය කියලා දිනයක් ඒ වෙනුවෙන් නම් කරලා තියෙන්නේ ඔවුන් ඉතා විශාල කාර්යභාරයක් අප වෙනුවෙන් ඉෂ්ට කරන නිසා. සාමාන්‍යයෙන් අපි ඖෂධයක් ලබාගෙන අපේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගත්තට සාමාන්‍යයෙන් මේ සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳ අපිට වැඩි අවබෝධයක් නැහැ. හැබැයි මේ අවබෝධය අපි තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක්. ඉතින් සැප්තැම්බර් 25 කියන්නේ හෙට දවසේදී ලෝක ඖෂධ වේදීන්ගේ දින සමරන්න සූදානමින් ඉන්නවා. 10 වෙනි වතාවට තමයි සැමරෙන්නේ. මෙවර තේමාව කරගෙන තියෙනවා ගෝලීය සෞඛ්‍ය පරිවර්තනය කිරීමේ කියන තේමාවත් මුල් කරගෙන තමයි ලෝක ඖෂධ වේදීන්ගේ දින සමරන්න නියමිත වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතුවාද औषध विद्या संगमे योजित सभापति कलुम जयसूर्य महता इवागेम श्रीलंका औषध विद्या संगमे उप सभापति प्रियांत सहबंधु महता नाम भूमिकवेन्मती යෝජිත සභාපති තුමන්ගෙන් දැනගන්න කැලුම් මහත්මයාගෙන් ඇත්තටම සැප්තැම්බර් 25 දිනය ඖෂධ වේදීන්ට වැදගත් වෙන්නේ කොහොමද? ඔව් ජනි මම හිතන්නේ මුලින්ම මම කියන්න මොකද මේ අපි හැමෝන්ට වැදගත් දෙයක් තමයි සෞඛ්‍ය කියන එක. එතකොට මේ සෞඛ්‍ය අපි ඕන කෙනෙක් කැමති ලෙඩක් නැතුව ජීවත් වෙන්න. ඒතර මේකෙදී වෛද්‍යවරුන් වගේම හෙදියන් වගේම බොහොම උසස් කාර්යභාරයක් කරගෙන තමයි ඖෂධ වේදියා කියන්නේ. අපි කියන ෆාමසිස්ට්. එතකොට මේ ඖෂධ වේදීන්ට වෙන් කරන දිනක් තමයි මේ සැප්තැම්බර් 25. එතකොට ඇත්තරම අර ඖෂධ විද්‍යා සංගමේ අපි මේ අපේ ලංකාවේ තියෙන මේ සංගමේ එතකොට අපි ගත්තොතින් අපි අපි ඉන්ටර්නැෂනල් ගත්තොතින් ග්ලෝබලි ගත්තොතින් අපේ තියෙනවා FIP නැත්නම් ෆෙඩරේෂන් ඔෆ් ඉන්ටර්නැෂනල් ෆාමසිස් කියන ලෝක ඖෂධ විද්‍යා වෘංගයේ සංගමය. එතකොට මේ සංගමයත් ඇත්තරම පිහිටවලා තියෙන්නේ 1912 සැප්තැම්බර් 25 දිනේම තමයි. ඉතින් ඒ අනුව තමයි මේ සැප්තැම්බර් 25 මේ කරලියට එන්නේ. එතකොට මෙවර ඇත්තරම යන් කිව්වාගේ අපි 10 වෙනි පාට තමයි මේක සමරන්නේ. විශේෂයෙන්ම මේකෙදි ගෝලීය සෞඛ්‍ය පරිවර්තන එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆෝමින් ග්ලෝබල් හෙල්ත් කියන එකකදී විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රෝගීන් වෙනුවෙන් ඇත්තරම අපි කියනවා සේෆ් එහෙම නැත්නම් ආරක්ෂා සහිතව right effect effective e wage ma affordable saha quality medicine menne meva rogin athata yama tahawuru kirima anna e sambandhen thamai mevara me themawa etharama පදනම් කරගෙන තියෙනවා. එවැනි තේමාවක් පදනම් කරගෙන වන 10 වෙනි වතාවටත් සංවිධානය කරන ලෝක ඖෂධ වේදීන්ගේ දිනේදී ඇත්තටම ප්‍රියන්ත මහත්මයා ශ්‍රී ලංකා ඖෂධ වේදීන්ගේ සංගමය කියන්නේ මොකක්ද? දැන් ලෝකයේත් එක්ක එකතු වෙලා මේ සංවිධානය කරන අපි මතක් කරොත් ලංකාවේ ඖෂධ වේදීන්ගෙන් මොන වගේ කාර්යභාරයක්ද සිද්ධ වෙන්නේ කියන දේ ගැන අපි පැහැදිලි කරගමු. ඔව් ජනි බොහොම ස්තුතියි. මම මේ අවස්ථාවක් කරගන්නවා ප්‍රථමයෙන්ම අද මේ ලෝක ඖෂධ වේදීට හේට සමරන්නේ අපි ඊට සමගාමී වාද දවස අපිට මේ අවස්ථාව ලබා දීම ගැන විශේෂයෙන් ගරු සභාපතිතුමාට ඒ වගේම අපේ හිතවත් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අජිත් නාරගල මහත්මයාට මා ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන ඖෂධ විද්‍යා සංගමය වෙනුවෙන්. ඖෂධ විද්‍යා සංගමය කියලා කියන්නේ ලංකාවේ ඖෂධ වේදීන් කියන වෘත්තිය විද්වත් වෘත්තිය වෙනුවෙන් ගොඩනගිච්ච සංගමය. එතකොට මේ සංගමය අපි පිහිටවන්නේ 1969 අවුරුදු 51ක් අදට අපි ගිය වර්ෂයේ සැමරුවා 50 වන ගෝල්ඩන් ජුබිලි එක අපි සැමරුවා. ඊට සමගාමීව වැඩසටහන් ගණනාවක් ලංකාව පුරා ඖෂධ වේදී පුරා කරා. ඉතින් අපිට ඊට ගැටලු රාශියක් ඒ අතරේ රටේ ආරක්ෂාව සහ සෞඛ්‍යමය මේ COVID-19 එක එන්නට කලින් එක තිබුණේ. ඉතින් ගිය අවුරුද්ද ඇති වෙච්ච යම් ගැටලු නිසා අපි සීමාවන් ඇතුව අපි මේ වැඩසටහන ඉතාමත් සාර්ථකව කරා. එතකොට අන්නේ ඒ අනුව අපි 1969 ඉඳලා ගොඩනගාගෙන යනකොට ලංකාවේ තියෙනවා සියලුම වෘත්තීන් සඳහා
गुड नगिच संगमे एक ओपीए किल के अन्य अभी विद्वत्ति के अंगे सांगमे अभी यही सामाजिक यही सामाजिक अदट अभी ओपीए के प्रबल क्रियाकारे सामाजिक औषध विद्या सांगमे के अभी सामान्य पी एस एस एल के राजे लियापदीन राज अनुग्रह सिद्धवेन संगमयक अभी तव इदिरी क्रिया मार्गटिकुत् मे दवसल पार्लिमेंटुनो तव इदिरी मे 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 वृत्तीय संबंधव इदिरी संवर्धन कटयुतु संबंधव एतकोट एवगेम एतकोट अभी मे कटयुतु मे अरुण औषध विद्या संगमय तुल वसरगन्नावक हटनमे विशाल कारभारयक रटे अभी मम दनगत विदियट ओबतुमियगित अम्मा हेदियाक मे सौख्य क्षेत्रे तुल वैद्यवरया औषधवेदिया सह हेदिय हेद कार्य कियन एक वृत्ति तुनाक इतकोट मे वृत्ति तुनट पैवरिच कार्यभारयान गणना वक्तियन ये निशा ये कार्यभार्य वैद्यवरया रोगिया निश्चय करला नियमकरण औषधीय नियमाकारेन विशेषेम अपि संधान करन्न ओने पेशेंट एडवाइस रोगियाट अवश्य औषधी सीएट सीएक गुणात्मक बहु लबा गन्न अवश्य अर एडवाइस एक उपदेश मालाव लबा दीम तमाय मे औषध वेदिया के कार्य ए संधा गुडनगिच्च ईट अमतर मे लुकु पराशयक तुल मे औषध वेदिया विसिरेनो अपि इदिरियेदी टिक टिक कथा करमु अन्ये संधा मे वृत्तिके अंगे संगमय विदियट गुडनगिच्च संगमय तमाय अपि अपि औषध विद्या संगमय कियला कियन्ने अद वर्तमान सभापति अपीसर महात्मा एतुमा अद सहभाग्यन विधियाक नै वृत्तीय विनुवेन तीव्र विनत्वर सधानकट एतुमा सहभाग्य वेनवा ए निसा अद वर्तमाने अपे मे वेनकोट मे संगमे हिटपु सभापति वरुणगे वेनम अणु कमिटुवकुत् तियेनवा हि अपि लुकु अपिट संपतक अपे महाचार्य ट्यूलिप सिल्ला महता एतुलु अपि चिंता वेवदन मेनवी सह मे संगमे मे आकारेट अद दवसेत मे अभी मसिकव अपे औषध विद्या संगमे वेनुवेन हरि संगमे निलधारी गणना वक्न अभी मसिकवरस नो प्रधान कमिटु ये अणुकमिटु अणुकमिटु कीप्यक्ति नो ये कमिटु रस्वला ඉදිරි කටයුතු සඳහා සාකච්ඡා කරමින් මේ සංගමය පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි දැන් හෙට දවසේදී තමයි 10 වෙනි වතාවට මේ ඖෂධ වේදීන්ගේ දිනය සැමරෙන. ඒ වෙනුවෙන් විශේෂ මොන හරි දේවල් සංවිධානය කරලා තියෙනවා. දැන් ඔබතුමන් සඳහන් කරා වගේ පෙර වසරවලට සාපේක්ෂව මේ වසරේ යම් යම් සීමාවන්ට යටත් COVID-19 වසංගතය හමුවේ අපිට යම් සීමාවන්ට යටත් වෙලා තමයි මේ වගේ සංවිධානය කිරීම සිද්ධ කරන්නේ. විශේෂ මොන හරි දේවල් ක්‍රියාත්මක වෙනවද ඉදිරි आरक्षण वेड पिल वाले अनुगमने धनुम प्रवर्धन कंटिन्यूस प्रोफेशनल डेवलपमेंट ये वेट सटाने अटते अभी मे धनुम वर्धने किरी सदा औषधवेदी नात्र धनुम वर्धने किरी सदा विविध वेट सटा विशाल संबंध नावक अभी गिया वृद्धि पेत् मे अवृद्धे अट ये वेडस्टहा अभी कलाप विधियट वेंकर्ला कुडा संबंध विधियट कर्गने अनात्र तुरे अभी हेमोम औषधवेदीन वगेम अनेकूर्तिकन वगेम रटे बहुतर महजनता विधियट मे काले अभी अर पोडी मानसिक विडावकीन पेलन काले मे मे तत्ते निशा भयाक्तन वीट मुकद अभी रटे अत्र मद तत्ते ताम सार्थक लोके अनेकुद्दीवन रटवाल सह अनेकूत रटवाल संसाधन करीट ये पिले मद अभी औषध विद्या संग मे विधि अति कर जनाधिपत्यम सह रजेट वगेम मे सौख्य शेष्रे सियलुम නිලධාරී මහත්මහත්මීන්ට වගේම ආරක්ෂක ප්‍රධානීන්ට අපි සහාය සීල දෙනාට ස්තුතිවන්ත වෙන්නත් ඕනේ අපි මේ සම්බන්ධ වෙන කෙනෙක් විදියට අපි මේ වර අපි සෙනසුරාදා මේ අපි මානසික විඩාව මේ රෝග ගණනාවකටම මුල් වෙච්ච දෙයක් වෙන දෙයක් තමයි මේ මානසික විඩාව කියන්නේ. මේ මානසික විඩාවෙන් යම් තරමකට ඖෂධවේදියා මුදවාගෙන රෝගියාට ලබා දෙන ඖෂධය යහපත් ලෙස එහි ගුණාත්මක බව රැකගෙන රෝගියාට ඉතාමත් කාරුණික වේ ලබා දීම සඳහා ඔවුන්
මනසින් යහපත් තැනකට ගේන්න අවශ්‍යයි කියලා හිතෙච්ච නිසා විශේෂයෙන් මම ඖෂධ විද්‍යා සංගමයේ තුල උපසභාපතිවරයා විදිහට එහි social and welfare කමිටුව ප්‍රධානියා විදිහටත් කටයුතු කරනවා. ඒ නිසා අපි මේ 26 වෙනිදා හවස දෙකේ ඉඳලා පන්නේපිටිය මහල්වරා වහන්දී ෆාම් අධ්‍යා කියලා ආයතනයක් තියෙනවා. අපි එතන සූදානම් කරලා තියෙනවා මේ අපි අර music therapy සහ රිලැක්සේෂන් මේ මානසික විඩාව තුරන් කිරීම සඳහා ඖෂධ වේදීන් සහ අපේ සංගමේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් රැස්වලා අපි වැඩසටහනක් 26 වෙනිදාට සූදානම් කරලා තියෙනවා. මේ සඳහා මං හිතන්නේ ඖෂධ වේදීන්ගේ සංගමේ ලියාපදිංචිලානි සියලුම දෙනාට සහභාගී වීමේ අවස්ථාවක් තුරා කරලා තියෙනවානේ. අවස්ථාවදී. හරි ඒ පරිවිඩයත් එක්ක කැලු මහත්මයා දැන් වෛද්‍යවරයෙකුගෙන් හෙදියකගෙන් වෙන කාර්යභාරය හා සමාන කාර්යභාරයක් ඖෂධ වේදීක් තුලින් සිද්ධ වෙනවා. ඖෂධ වේදියා සහ සායනික ඖෂධ වේදියා කියන මේ දෙක කොහොමද වෙනස් වෙන්නේ සහ මේකේ තියෙන වැදගත්කම මොකද්ද? ඔව් ජාන්. මම ඊට කලින් චුට්ටක් කියන්න මොකද මේ ඇත්තම ඖෂධ විද්‍යාව ගත්තොතින් මේකේ ලොකු ඉතිහාසයක් තියෙනවා. මතන කවුරුත් තරහන එකක් නෑ බට් මේ ඖෂධ විද්‍යාව ඇත්තම පටන් ගන්න මම හිතන්නේ වෛද්‍ය විද්‍යාවට කලින්. බුද්ධ වර්ෂ 2900 වගේ කාලකට යනවා ඇත්තම ඒකේ දැනටත් අපිට ඕනතරම් බලා ගන්න පුළුවන් දේවල් තියෙනවා. පැපයිරස් රිබස් කියලා ග්‍රන්ථයක් වගේ එකක් මෙහෙත් 800ක් ගැන ඒකෙදි කියවෙනවා. එතකොට මුලින්ම සැලකෙන ඖෂධ වේදියා ගැලන් කියලා කියනවා එතුමා ග්‍රීක ජාතිකේ. ඉතින් ඇත්තම මම පොඩි ප්‍රශ්නයක් අහුව ජයනිගෙන් මොනවද බෙහෙත් කියලා අහුව තින්. නැත්තම් ෆාමසිය මොනවද තියෙන්නේ කියලා වගේ අහුව තින්. මොසිතන්නේ. එදිනෙදා වැළඳෙන ලෙඩ රෝග සඳහා අපි භාවිත කරන ඖෂධයක්. ඇත්තම කිව්වොත් බෙහෙත් ඇත්තම ෆාමසිය වල මත ඖෂධ ශාලාවල තියෙන බෙහෙත් නෙමෙයි. මේවා රසායනික ද්‍රව්‍ය. ඒතර අපි දැනගන්න ඕනේ මේ රසායනික ද්‍රව්‍යයක් අපට අවශ්‍යතාවයක් නැතුව කෙනෙක් කියන්න පුළුවන් කොණ්ඩ යනවට. ලංකාවේ නීති ක්‍රම යටතේ බෙහෙත් වර්ග තියෙනවා ඩ්‍රග් ෂෙඩියුල්ස් කියලා. හැබැයි අපි දකිනවා මේ වෙනකොට අර ක්‍රමවත් බවක් නැතුව පාරිභෝගිකයන් උනන්දු වෙනවා නේද? තමන්ගේ අභිමතය පරිදි මේ ඖෂධ තෝරා බේරා ගන්න. හරියටම හරි. විශේෂයෙන්ම මේ ප්‍රතිජීවක මම කියන්න කැමතියි මොකද කිසිම බයක් නැතුව අපේ ජනතාව මම විශේෂයෙන්ම මහ ජනතාවගෙන් මේ ඉල්ලන්නේ ඔබ මේ රසායන ද්‍රව්‍ය වලට බය වෙන්න. කෙනෙක් දුන්නා කියලා කෙනෙක් අපි හිතමු නිකන් දෙන්න පුළුවන්. අපි කියන සාම්පල් කියලා. මේවා පොද සමහරකට අපි හිතමු විටමින් වෙන්න පුළුවන්. අපි හැමෝම දන්න දෙයක්. ඉතින් අපි කැම ජාතිලි මේවා ලබා ගන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම මම එතනදී මම එතන හොඳ දැනකට ආවේ අපි ගත්තොත් මොකද මම ලංකාවේ ඇත්තරම අපි ස්ටැටිස්ටික්ස් නැහැ මං ගාව. මොකද එහෙම අපි රිසර්ච් කරලා පරීක්ෂණ වලින් නැහැ. නමුත් ඔබට පුළුවන් අන්තර්ජාලයේ පොඩ්ඩක් බලන්න තියෙනවා යැට්‍රජොනික් ඩිසීස් කියලා අපි කියනවා. ඒ කියන්නේ මේ මෙඩිකේෂන් එරර්ස් එහෙම නැත්නම් ඖෂධ විතරක් නෙමෙයි ඒකෙදි වෙන දේවලුත් බලපානවා. ඇමරිකාවේ 3 වෙනිදාට වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නේත් මේ ඖෂධ එහෙම නැත්නම් අතුරු ප්‍රතිඵල නිසා. ඉතින් මේ හැම බෙහෙතකම අතුරු ඵලයක් තියෙනවා. ඖෂධ වේදියාගේ ඇත්තම කාර්යභාරය වෙන්නේ මේ වෛද්‍යවරයා නියම කරපු බෙහෙත් වට්ටෝරුව. ඇත්තම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියනවා ඒකට ඉංග්‍රීසියෙන් කියනකම කියන එකෙන් කියනවා 2 minutes review එකක් කරන්න කියලා. විනාඩි 2ක් මේක හරියට පරිශීලනය කරලා බලන්න මොනවද මොකද වෛද්‍යර කියන්නේ තෙතුමනුත් නේද? මිනිස්සෙක් වැරදීම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි ඒ කියන්නේ අපි තුමු අපි කියනවා drug interaction කියලා. ඒ කියන්නේ බෙහෙත් දෙකක් අතර සාමාන්‍ය වෙන පොඩක් ටෙක්නිකල් වර්ඩ්ස් වැඩි. ඒ කියන්නේ පොලිෆාමසි කියලා දෙයක් තියෙනවා එකම ලෙඩේට. අපි කොහොම විශේෂයෙන්ම මේ බෝනවන රෝග, අදිරුධිර පීඩනය, දියවැඩියාව මේ වගේ රෝගයකට එක බෙහෙත් වට්ටෝරුවක ඒ ලෙඩේ සම්බන්ධව බෙහෙත් දෙකකට වඩා තියෙනවා නම් ඒකෙදි කියනවා වර්ගවලින්. ඒකෙදි ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා බෙහෙත් දෙකකට වඩා මේ ඖෂධ වට්ටෝරුවේ තියෙනවා නම් අන්න ඒක අනිවාර්යයෙන්ම ඖෂධ වේදියෙක් බැලිය යුතුයි. මේකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙම තියෙන බැරිද? ඒ කියන්නේ දෙකකට වඩා එහෙම ඖෂධ ප්‍රමාණයක් අපිට දෙකට අඩු ප්‍රෙස්ක්‍රිප්ෂන් තමයි හොයාගන්න බැරි. බැරි නේද? අනිවාර්යයෙන්ම දෙකකට වැඩි. මං ගාව තනන් තියෙනවා බෙහෙත් 20 අපි දැකලා සමහරු මෙතන ආහාර අවශ්‍ය නැහැ බෙහෙත් අහුර අරගෙන කටට දාගන්න රෝගීන්. ඒ කියන්නේ ඒ තත්ත්වේ හිත කරයිද මේ ඖෂධ පාවිච්චි කරන්නේ? මේ වෛද්‍යවරයා නිර්ණය කරනවා නම් අපිගේමු අපි කියන්නේ මේ නේ ෆුලි ලෝඩඩ් කියලා. ඒ කියන්නේ ලෙඩ ගණනාවක් තියෙන්න පුළුවන්. එතකොට වෛද්‍යවරයා නියම කරනවා. නමුත් ඒකෙදි මම දන්නවා ඇත්තම ගොඩක් වෛද්‍යවරු ඉන්නවා. මොකද මමත් පෞද්ගලික ආංශය සේවය කරන නිසා මම දන්නවා ගොඩක් වෛද්‍යවරු බලනවා අඩුවෙන් කොහොමද වෛද්‍යවරු මේක ගැන දන්නවා. කොහොමද අඩුවෙන් බෙහෙත් දීලා ඒ කියන්නේ බෙහෙත් ගන්න අඩු බෙහෙත් ගන්න වැඩි කරනවා කියන්නේ රසායනික ද්‍රව්‍යයකට වැඩි වෙනවා කියන එක. අතුරුඵල
වැඩිවෙනවා කියන එක. දැන් ඒතර වෙන්නේ අතුරු ඵලයටත් අපි නැවතත් මොකද වෙන්නේ? තවත් බෙහෙතක් ගන්න පුළුවන්. මම බොහොම කොමන් එක්සැම්පල් එකක් කියන්න ගොඩක්ම හිත ලංකාවේ ඇති ඔය අතිරුදුර පීඩනයට දෙන බෙහෙතක් තියෙනවා. රයිට්? AC ඉනිබිටර්ස් කියලා අපි කියන්නේ. ඉතින් මේ බෙහෙත් වලට එනවා ඩ්‍රයි කෝෆ් එකක්. නැත්නම් වියලි කැස්සක්. ඉතින් ගොඩක් වෙලාවට අපි කියමු මේ අතරම රෝගීන් ගොඩක් ඖෂධ වේදීන්ට එකතුයි. මොකද සමහර කරන වැරද්දක් තමයි ඖෂධ ශාලාවට ගිහලා ඖෂධ වේදීන තමයි කියන්නේ මගේ පොඩක් බඩු රිදෙනවා. නැත්නම් උගුරේ පොඩක් දැවිල්ලක් තියෙනවා. රෝගියම කියන මට පුළුවන් ද ප්‍රතිජීවකයක් දෙන්න නැත්නම් ඇන්ටිබයොටික් එකක් දෙන්න. ඒ මම අපේ සහෝදර ඖෂධ වේදීන් ඉල්ලනවා මොකද හෙට දින අපිට රැස් වෙන්න පුළුවන් දිනයක්. මේ වැරද්ද අපි නොකරමු කියලා මොකද වෛද්‍යවරයා බොහොම මාන්සි වෙලා ඉගෙන ගන්නේ ලෙඩාගේ ලෙඩේ තෝරගන්න. එතකොට අන්න ඒ වගේ තැන්වලදී මොකද ඖෂධ වේදියා සෑහෙන කාර්යභාරයක් කරන්න වෙනවා මේ රෝගියව මේකෙන් බේරගන්න. එතකොට අර මං ඉස්සලා කියපු එක ඒ කියන්නේ ඖෂධ ගණනාවක් මේ බෙහෙත් වටුරේ තියෙනකොට ඒ එක එක බෙහෙත අර මං කියේ ඩ්‍රග් ඉන්ටරැක්ෂන්ස් කියලා. ඉතින් එතකොට බලන්න වෙනවා මේ බෙහෙතත් එක මේක ගන්න පුළුවන්ද? ඒ වගේම සමහර කෑම ಜಾති සමහර බෙහෙත් එක ගන්න බෑ. ඉතින් මෙන්න මේ දැනුම ඖෂධ වේදියාට ලබා දීලා තියෙනවා. එතකොට ඔබතුම අහපු ප්‍රශ්නයට මම දැන් එන්නේ මේ සායනික ඖෂධ වේදියා. ඇත්තටම ලංකාවේ ගොඩක් මම හිතන්නේ මහ ජනතාව දකින්නේ ඖෂධ වේදියා කියන්නේ අර කොළ කෑල්ල බලලා මම අදහස් කරේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ඒක බෙහෙත් දෙන කෙනා. නමුත් ඖෂධ වේදියා කියන්නේ පෝස්ට් බොක්ස් එකක් එහෙම නැත්නම් තැපැල් පෙට්ටියක් නෙමෙයි. අපිට කරන්න පුළුවන් ඊට වඩා ලොකු දේවල් තියෙනවා. ඒකයි අපි ගත්තොතින් අතරම ඕනකට බලන්න පුළුවන් ඇමරිකාව ගත්තොත් මම ඇමරිකාව ගැන කතා කරන්නේ මොකද මං ගැන තියෙන මම තියෙන මොනවාද සාධකෙම නැත්නම් ස්ටැටිස්ටික්ස් තියෙන ගොඩක් ඒ ඉන්ටර්නෙට් එක බලුවතින් වැඩිම වේතනයක් ගෙවන්නේ සායනික ඖෂධ වේදියාට ඇමරිකාවේ. ඒ තරම් විශාල කාර්යභාරයක් ඩොලර්ස් වලින් මතෙන් 16000ක් මාසෙකට බලුවතින්. එතකොට ඇයි එච්චර වේතනයක් ගෙවලා තියෙන්නේ? ඒගොල්ල බලාපොරොත්තු වෙනවා මේ සායනික ඖෂධ වේදීන්ගේ ප්‍රධානම ක්‍රමය තමයි අත්‍තරම ඒ රටවල ගොඩක් මම හිතන්නේ වෙනස් අපේ රටට වඩා. මොකද සමහර වෛද්‍යවරයා සායනික ඖෂධ වේදියාට කියනවා බෙහෙත් නිර්ණය කරන්න කියලා. එමෙතන වෛද්‍යවරයා ලියපු බෙහෙත සායනික ඖෂධ වේදියාට පුළුවන් වෛද්‍යරත් එක්ක කතා කළා. අපිටම ලියපු බෙහෙත අපිටම මේ රෝගියාගේ liver එකක් මාවේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මේ දීපු බෙහෙත නිසා මේ අකර්මණ්‍යතාවය තවත් වැඩි වෙන්න පුළුවන්. අන්න එතකොට ඖෂධ වේදියා අනිවාර්යයෙන්ම ethical සාධාරණ අනුව අනිවාර්යයෙන්ම වෛද්‍යවරයට එක කතා කරන්න ඕනේ කියන්න පුළුවන්. මේක අපි වෙනස් කරලා වෙන බෙහෙතකට යමුගල ඇත්තම ලංකාවේ මේක පටන් ගන්න තියෙන්නේ මම සේවක කරන ආසිරි රෝහල් සමූහයේ අපි මේක පටන් ගත්ත බොහොම අපි ලදරුව අවදියේ ඉන්නේ ඇත්තම මේ කියන්න. නමුත් මේක මම හිතනවා දැන් අපට මෙතුමත් එක්ක ගිහේ සෑහෙන ප්‍රමාණයක් මොකද අපේ යුනිවර්සිටිස් ගණනාවක දැන් ඖෂධ වේදී උපාධිය උපාධිධාරීන් අපට ඉන්නවා. ඉතින් දැන් රජයටත් මේ ළමයි ගිහිල්ලා තියෙනවා. දැන් මං ගාව හිටපු ළමයිත් මං දන්නු මේදී ගිහිල්ලා ඩිස්පෙන්සර්ස් ලෙම නැත්තම් බෙහෙත් දෙන කෙනා බාට පත් වෙලා තියෙනවා. මම කියන්නේ ඒ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. මං හිතනවා මෙතුමා කිව්වාගේ අපට අලුත් සෞඛ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා. ඒක තමයි ඒ දේශපාලන මේකත් එක්ක මං හිතනවා නිසි ක්‍රමයේ මේ සායනික ඖෂධ වේදියා කියන්නේ මැද පුරුකක් කොහෙන් හරි දෙයක් ප්‍රශ්නයක් වුණොත් එන් රෝගියාට රෝගියාව ආරක්ෂා කරන්න ඒක ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියපු දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලියපු බෙහෙත්වල තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අන්න ඒක හරියට ඩෙන්ටිෆයි කරලා එහෙම නැත්නම් අවබෝධ කරගෙන ඒක වෛද්‍යරත් එක්ක කතා කරලා වෛද්‍යරත් එක්ක කතා කරලා මේක වෙනස් කරලා රෝගියාට යහපත් විදියට අපි කියන ක්වොලිටි ඔෆ් ලයිෆ් එක වැඩි කරනවා කියලා මේක යහපත් විදියට කොහොමද මේ බෙහෙත් වට්ටෝරුව යහපත් විදියකට මේක රෝගියාට ලැබෙන සලස්සන්නේ. අන්න ඒක තමයි සායනික වෛද්‍ය මොකද අපේ වෙලා තියෙන්නේ අපි නිකන් බෙහෙත් දියා බලලා බෙහෙත් වට්ටෝර දියා බලලා ලියුපු එක දෙන එක. එතන මොකක් හරි වැරදුනොත් මොකද රෝගියාට අවස්ථාවක් නැහැ ගෙදර ගිහිල්ලා බෙහෙත් ටික චෙක් කරගෙන බොන්න මේක හරිද කියන එක. ඉතින් සායනික ඖෂධ වේදියා කියන්නේ අත්‍යවශ්‍යම කෙනෙක් මන් දන්නවා පිටරට විශේෂයෙන්ම කොටිම වෝඩ් රවුන්ඩ් එකක්වත් යන්න බෑ. මම ගිය අවුරුද්දේ රටවල් දෙකකට ගිහිල්ලා මේක අවබෝධයක් ගත්තා. විශේෂයෙන් පාකිස්තාන වගේ රටෙත් මම බැලුවා සායනික ඖෂධ වේදියා අනිවාර්ය පුරුකක් වෛද්‍යවරයා වාට්ටු වෙන රෝගීන් බලන්න යද්දි යන්නේ හෙදිය වගේම ඖෂධ වේදියාත් වෙන අපි මේ තත්ත්වයට මං හිතන්නේ ඉක්මනින්මපත් වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රියන්ත මහත්මයා දැන් මේ කාරණාත් එක්ක දැන් පහුගිය කාලේ COVID-19 වසංගත කාලයේදී ඖෂධ වේදීන් කිනුත් ඉතා විශාල කාර්යභාරයක් ඊට උනා. ඇත්තටම අපි යම් යම් සීමාවන් වලට යටත් වෙලා ඉදදී ඖෂධ ලබා ගන්න තිබිච්ච නොහැකියාව මත විශාල කාර්යභාරයක් ඊට උනා. දැන් ඒ කාලෙදිත් යම් යම්
අපහසුතාවයන්වලට පත් වෙන්න සිද්ධ වුණා. දැන් ඖෂධ වේදීන්ගේ සංගමයේ විදිහට ඔබතුමන්ලා ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් වෙනුවෙන් මොනවා හරි අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවාද? කොහොමද මේ වගේ දෙයකට මුහුණ දෙන්න සූදානම? ඔව් ජයනි, දැන් ඒ ප්‍රශ්නෙට කලින් මම මේකේ මේ මේ මේක එතන ආරම්භ වෙන්නේ කොහොමද කියලා කියලා හිටියොත් හොඳයි. මේ දැන් රෝගියා කිය තුන්වෙනි පාර්ශවය බාහිර තමන්ට මුදල් තිබිලා තමන්ගේ මුදල් වියදම් කරලා තමන් පාවිච්චිය සඳහා ගන්න භාණ්ඩයක් තීරණය කරන්නේ තමන්. හැබැයි එහෙම නොවන එකම තැන තමයි මේ ඖෂධය ලබා ගැනීම. තමන්ගේ මුදල් වියදම් කරලා තමන් පාවිච්චිය සඳහා ගන්න භාණ්ඩය තීරණය කරන්නේ වෙනත් කෙනෙක්. ඒ කියන්නේ වෛද්‍යවරයා. ඒක ලබා දෙන්නේ වෙනත් කෙනෙක්. ඖෂධ වේදියා. අන්න එහෙම අවස්ථාවක් තමයි. එහෙම මේකට යෝජනා කරලා මේකට එහෙම ක්‍රමවේදයක් හදලා තියෙන්නේ මේ විශාල බැරෑරුම්කමක් තියෙන නිසා. මෙතුමා කිව්වාගේ අපේ කැලුම් මහත්මයා කිව්වාගේ මේ රසායන ද්‍රව්‍ය. මේ රසායන ද්‍රව්‍ය මොලිකියුල් එක නැත්නම් ආයිඩියා එක ස්ක්‍රීන් වෙන දවසේ ඉඳලා දිනේ ඉඳලා මේ මොලිකියුල් එක හදලා මේ ඩ්‍රග් එකක් නැත්නම් ඒක ටැබ්ලට් එකක් කැප්සූල් එකක් දියරයක් හෝ වෙනත් ක්‍රමයකට එන තත්ත්වයට පත් කරලා රෝගියාට ලබා දෙන තැනට එනකන් ඉන්නේ ඖෂධ වේදියා. එතකොට ඔහුට ලොකු කාර්යභාරයක් තියෙනවා මේ අතරතුරේ. ඒක නිසා ඔහු දන්නවා මෙහි පිළිබඳ මේ රසායන සංයුතිය සහ මේ ක්‍රියාකාරීත්වය සහ මෙතුමා කිව්වා වගේ මෙහි අර ඖෂධ දෙකකට වඩා වැඩි තිබෙන අවස්ථාවක මේ ඖෂධ දෙකක් අතරේ සිදුවන අන්තර්ක්‍රියාවලියක් අපි ඩ්‍රග් ඉන්ටරැක්ෂන් කියලා කියන්නේ ක්‍රියාවලිය නිසා එහි අතුරු ප්‍රතිවිපාක හානිදායක වෙන්න පුළුවන්. අපි ඒ වගේ අවස්ථාවන් නොන්තරන් දකින්නවා. ඕන තරම් අදකින්නවා. මම එකක් උදාහරණ සමහර වෙලාවට ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් එනවා. ඒක වෙනත් රෝගී තත්ත්වයන් එන්න පුළුවන්. සමහර වෙලාවට අනිත් ඖෂධයේ ගුණාත්මක බව නැති වෙන්න පුළුවන්. සහ ඔය දෙයටම මම දෙයක් එකතු කරන්න කිව්වේ දැන් ඖෂධ වේදියෙක්ගෙන් ඖෂධයක් ලබා ගැනීමේදී පාරිභෝගිකයාට රෝගියාට අයිතිවාසිකමක් තියෙනවා. ඒ පිළිබඳ ප්‍රමිතියක් තියෙනවද කියලා මම සබඳ. අනිවාර්යයෙන්. ඒක තමයි රෝගියා මේ ෆාමසි එකක් කියලා කියන්නේ කඩයක් දානවා වගේ බෑ. ඒකට ඖෂධ නියාමන අධිකාරියක් තියෙනවා. ඒ නියාමන අධිකාරියට සුදුසුකම් ලත් ඖෂධ වේදියෙක් යටතේ ඒකට තියෙනවා ස්පෙસિෆිකේෂන්ස් ගණනාවක් තියෙනවා. ඒ ප්‍රමිතීන් ගන්න අතේ ඒ ප්‍රමිතියට අනුව තමන්ගේ ෆාමසිය ලියාපදිංචි කරගෙන ඖෂධ නියාමන අධිකාරිය හරහා තමන්ගේ ප්‍රමිතියට අනුව ඖෂධ විශේෂයෙන්ම රෝගියාගේ කාර්යබලය මම කරමුක ලබා දෙන වෙලාවේදී අපි කුඩා අපි බොහොම සුළු මේවා දැනුවත් කළ යුතුයි. මේ අවස්ථාවත් කරගන්න ඖෂධයක් ගන්නකොට මේ ඖෂධයත් සමග පානය කළ යුතු වතුර ප්‍රමාණයක් තියෙනවා. අපි බොහෝ දෙනෙක් අද කාර්ය බහුලත්වය නිසා මේ ටයිම් ප්‍රෙෂර්නේ කාර්ය බහුලත්වය නිසා මේ ගාල මෙක්කල ටිකක් එක්ක ගිලනවා. නැත්තම් වතුර උගුරයි බොන්නේ. මේ බෙහෙත් පෙත්ත විශේෂයෙන් පෙති සාකප් කරල් ලබා ගැනීමේදී ඒක මේ ආමාශය ඇතුළට ගියපුවාම දිය වෙන්න ඕනේ. ඒක අපි ඩිසින්ටග්‍රේට් මේ තාක්ෂණික ඩිසින්ටග්‍රේට් කුඩා අණු වලට කැඩලා මොලිකියුල්ස් වලට වෙන් වුණොත් විතරයි ලේ වලට උරන්නේ අවශෝෂණය කරගන්නේ ඇබ්සෝබ් වෙන්නේ. ඒ සඳහා මේක කැඩෙන්න ඕනේ. ඒ කැඩෙන්න මීඩියා එකක් ඕනේ. ඒකට කියන්නේ අවම වශයෙන් මේක පරීක්ෂණය පවත්වන්නේ වතුර මිලිලීටර් 200ක. ඉතින් යම් ආමාශයේ යම් ජලයේ ප්‍රමාණයක් තියෙන නිසා ලික්විඩ් ප්‍රමාණයක් තියෙන නිසා අපි අවම වශයෙන් කියන වතුර මිලිලීටර් 100ක්. කවුද වතුර මිලිලීටර් 100ක් එක්ක මෙහෙත් පෙත්තක් බොන්නේ? ඒක නිසා මේව දැනුවත් කළ යුතුයි. සහ සාමාන්‍යයෙන් අපි අර කිව්වාගේ මේ අර ගෑස්ට්‍රයිටිස් වගේ ලෙඩ රෝග සඳහා පාවිච්චි කරන කරල් තියෙන අර ඇට ඇතුලේ වගේ තියෙන ඒ සඳහා විශේෂයෙන් එහෙම බඩේ දැවිල්ල ඔය ගෑස්ට්‍රයිටිස් වගේ රෝග තියෙන අය ගෙදර ගෙනත් තියාගෙන ඉන්නවා වෛද්‍ය වට්ටෝරුවක් නැතුව ගන්න පුළුවන් අර ඇන්ටාසිඩ්ස් අපි බඩේ දැවිල්ලට හපල කන පෙති බොනේ එහෙම ඒවා තියෙනවා. සමහර වෛද්‍යවරු නියම කරනවා. ඒ දෙක අතරේ පැය එකමාරක දෙකක ගැප් එකක් නැති වුණොත් මේ අර නියම ඖෂධයේ ගුණාත්මක බව නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ඖෂධ වේදියා නියම ප්‍රමිතිය අනුව දෙන්න. එතකොට අපි පහුගිය කාලයේදී අපිට ගැටලුවක් වුණා රෝගියා අතට මේ ඖෂධපත් කර ගැනීම. දැන් අර ආහාර නැති වුණොත් වාහනයක දාලා යවන්න පුළුවන්. එහෙම කරන්න බෑ ඖෂධ. එහෙම කරන්න බෑ. ඖෂධ වට්ටෝරුව බලන්න ඕනේ. මෙතුමා කිව්වාගේ එහි එකකට එකක් වෙනස්කම් තියෙන සහ නිවැරදි ඖෂධ වට්ටෝරුව නිවැරදි පිළිවෙල අවස්ථාවලදී ඒ කියන්නේ රෝගියා කාලයක් තිස්සේ භාවිතා කරපු ඖෂධයේ වෙනුවට ඒ වර්ගෙම වෙනත් ඖෂධයක් උන්ට ලැබෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් මේදී මෙහෙමයි. ඒ යම් අවස්ථාවක් තියෙනවා එකම ඖෂධයක් කාලයක් තුල පාවිච්චි කරනකොට එහි යම්
අතුරු ප්‍රතිඵලයක් තියෙනවා නම් වෛද්‍යවරයා වෙනත් ඖෂධයක් ඒ ලෙඩියම සඳහා නියම කරන අවස්ථා තියෙනවා ඔබතුමිය අහපු ප්‍රශ්නේ මට හිතන විදිහට එම ඖෂධයම වෙනත් නමකින් දැන් ඔව් ඒ පිළිබඳව අර වටහා ගැනීමක් රෝගියා තුළ තියෙන ඕනේ කියන සාමාන්‍ය දැනුම මානසිකව එහෙම ගැටලු වෙනවා අනේ මට අද දීලා තියෙන රෝස පාට පෙත්තක් මේ කලින් දුන්නේ සුදු පාට පෙත්තක් ඒ හැබැයි මේ බෙහෙත් දෙකම එකයි ඉතින් ඒක දන්න ඒක දැනුම තියෙන කෙනා තමයි ඖෂධ වේදියා ඒ නිසා ඖෂධ වේදියා ඒ උපදෙස් මත තමයි දෙන්නේ ඔබතුමිය අහපු ගැටලුව තමයි නව ක්‍රම තියෙනවද කියලා මේ බෙහෙත් ටික ලබා දෙන්න මොන ක්‍රම තිබුණත් අපිට පුළුවන් අද තියෙන තාක්ෂණය අනුව WhatsApp Viber ෆොටෝ එකක් ගහලා ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ෆාමසියට එවන්න පුළුවන්. අපි පහුගිය කාලේ මේ තිබිච්ච තත්වයන් එක්ක ඒ බාධක අවම කරගන්න අපි එහෙම ගෙන්න ගත්ත ෆාමසිය වලට. ගෙන්නගෙන අපේම ඖෂධ වේදීන් අපි මේ වෙලාවේ උන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔවුන් තමන්ගේ රතේ පෙට්‍රල් ටික ගහගෙන ගෙයින් ගෙට ගිහිල්ලා මෙහෙත් ටික මේ patient advice එක ඒ ආරක්ෂිත ක්‍රමානුව අපි ඒ උපදෙස් මාලාවතුව දුන්නා. විශේෂයෙන් මමත් කරා ඒක. अभी ममत् अभी विना चेस्ट्रोल हिटिया ते कटियो ते अवस्थाकूल रटे आवश्यकता व्याख्यान हिमकर दंग हिम क्रम वेद्या यम्मटम घट दीवन वेगेन आनवा हेम प्रेस्क्रिप्शन गेन गेन इतकोट ये तुंडुट अणु बिहेत्ति डिस्पेन्स करला औषध वेद्या बिहेत्ति समग रोगिया गिदरट गिहिल देन इतट अमतर बुदलाक अभी मे कोविड काले एक අවශ්‍යතාව අනුව කරා ඒ කිසිම අයකිරීමක් නැතුව නමුත් ඉදිරියේ කරන එහෙම කරනව නම් ඒකට යම් මුදලක් අය වෙන ඒකට කොස්ට් එකක් තියෙනවා ට්‍රාන්ස්පෝර්ට් වලට ඉතින් ඒකට ආය වෙන්න වෙනවා අන්න එහෙම දැනට ක්‍රමවේදයක් සාමාන්‍ය මට්ටමින් කරගෙන යනවා මේ ඖෂධත් එක්ක කැලු මහත්මයා අපි සඳහන් කරොත් දැන් ඖෂධ වේදීන්ගේ දිනය වෙනුවෙන් ඔබතුමන්ලට මහජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද දැන් ඇත්තටම ඖෂධයක් තෝරා ගැනීමේදී ජනතාවට තියෙන ඕනේ සාමාන්‍ය බුද්ධි මට්ටමක් මම මේ මගේ මේ දීර්ඝ කාලීනව තියෙන ලෙඩ රෝගියට උනත් බෙහෙතක් ලබා ගැනීමේදී ඒ පිළිබඳ හොඳ අවධානයක් තියෙනවා නම් සමහර වෙලාවට අර ඇතිවන යම් යම් ගැටලු විමසලා බලලා සමහර ඖෂධ වේදියාත් එක්ක කතා බහ කරලා උනත් විසඳ ගන්න ඕනට හොඳ බුද්ධි මට්ටමක් තියෙනවා නම් හැකියාවක් තියෙනවා අපි මතක් කරොත් ඖෂධ වේදීන්ගේ දිනේ වෙනුවෙන් මහජනතාවට ඉදිරියේදී ඒ අඩුපාඩු අවම කරගන්න මොනවාද අනිවාර්යයෙන්ම මම හැබැයි ඉස්සෙල්ලා මම දැන් චුටි දෙයක් මට කියන්න අමතුන අර අපි කතා කරලා බෙහෙතක් ගන්න මම කිව්වේ බෙහෙතේ අතුරු වලට බෙහෙත් ගන්නවා කියලා අර ඒ බෙහෙතේදී එන වියලි කැස්සට ගොඩක් කරලාට ෆාමසිකට හෝ නැත්තම් ගිහිල්ලා කෙනෙක් කිව්වතින් ගොඩක් කඩ ගන්න ඒ කැස්ස නවත්තන්න අපි දෙනවා තවත් පැණියක් නමුත් ඒක නෙමෙයි කරන්න ඕනේ අර බෙහෙත වෙනස් කරන්න ඕනේ අතර මේ මොකද අර බෙහෙතේ අතුරු බලයක් විතරයි තමයි කැස්සෙන්නේ औषध वेदिया मे बेहेत वगेम मे अपन एंपति मे साणुकंप औषध वेदी तीन मूल गुड़िया तमय साणुकंपित भव इतकोट एक तमय प्रियंत महत्वे मे स्ट्रेस मुखद गोड़क खिलाट अब वैद्य हमला इनकोट रोगीन गोड़क खिलाट हिते मुख समेन मे टेस्ट इकन रोगी आट तरी आबोद मुखद उन्नी दोस्तों मत रेडी आगत मुखद देवे मेकिंग इतना अपीट पुलवा सिनहवे रोगी आट मेकर रोगीन इला महाजन थावे मुखद औषध विधि अटे नियमित खाले दिन अड़ मन दिन गिंग मत मित एक्सपीरियंस अभी बेहद डिस्पेस कर पाए इतकोट समारोह की बंट बेहेट दिन बस के पर्व एलिया नोने अपे अम्म उर्दगा बेहद नमूद ये पड़ी पमाव ये विलाव इवस बेरू बेहेट रंगिहाम समारिट ए दिघटम वेच प्रश्न पुलवा मौगे भेद तेन पुलवांगलवा नमूति औषधे अटे अवश्य खाले अनिवार्य लबा दीवती मुझे औषधे वरदीला गियो थिंग इतनी हाट मैसे गेदर कौर उद्ने मेहक बरला मेवक विशेष मंकी अन्न कमी इंसुलिन वगे भेद गुडाक लंका महित दिवेडिया गुडाक बहुल थिंग समहार पुड़ला इन वैद्यर घाट अन्त मुलिन तुंडगिन बेहत मे इंसुलिन काट्रेज नम टीका गिहाम अरक पेन्नलगा औषध वेदी फार्मसी इनके नाम आना मे अदे बागोलो दे रोगिया गाने मेक के थिंग एक विशेष अभी साइलेंट किलर के इंसुलिन भेद कुछ
අපි කතා කරමින් සිටිය ලෝක ඖෂධ වේදීන්ගේ දිනය පිළිබඳව දැන් විශේෂයෙන්ම මෙතුමාලා සඳහන් කරපු කාරණාත් එක්ක ඖෂධ වේදීන් ඉතා වටිනා කාර්යභාරයක් ඔබ වෙනුවෙන් ඉටු කරනවා වගේම ඔබතුරිනුත් ඒ සඳහා යම්කිසි සහයෝගයක් තියෙන්න ඕනේ ඔබ භාවිත කරන ඖෂධ පිළිබඳ හොඳ වැටහීමක් සහ ඖෂධ ලබා ගැනීමේදී නිසි ප්‍රමිතියකින් යුතුව තමන්ට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතු බවත් ඔබට මතක් කරමින් අපි කතාබහ අවසන් කරන්නයි සූදානම් වෙන්නේ බෙවින් ස්තුතිමත් වෙනවා ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමයේ යෝජිත සභාපති කැලුම් ජයසූරිය මහතා එවැගේම ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමයේ උපසභාපති ප්‍රියන්ත සහබන්දු මහතාට ඔබ දිලාටම ආයුබෝවන්.